මේ මහරගම පිළිකාරෝහලේ ඒ ඒ විශේෂම හෙද කාර්ය මණ්ඩලයේ දැන් මතුවලා තිබෙන ගැටලුව ඔව් ඔවුන් ඒ ඒෙහිදී පිළිකාරෝගීන් සඳහා විශේෂ බෙහෙත් ද්‍රව්‍ය පාවිච්චි කරන නිසා ඔවුන්ට විශේෂ පුහුණුවක් අවශ්‍යයි කියන ඉල්ලීම තමයි ඔවුන්ගේ ප්‍රබල ලෙස තිබුණේ හැබැයි දැන් සිදු වී තිබෙන දේ තමයි ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම ලබා දෙනවා වෙනුවට ඔවුන් දැන් මාරු කොට තිබෙනවා සියලු කාර්ය මණ්ඩලය ඉතින් ගරු කතානායකතුමනි සේවක කණ්ඩායමක් විසින් තමන්ගේ සාධාරණ ඉල්ලීමක් ඉල්ලුවාට පසුව අමාත්‍ය වංශය විසින් ගෙන තිබෙන තීරණය තමයි ඔවුන් සියලු දෙනාම මාරු කොට තබා තිබෙනවා ඒ පිළිබඳව ඔබතුමා ඔව් මම ඔබතුමාට ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ මතු කිරීම පිළිබඳව ගරු කතානායකතුමනි මේ හෙද කාර්ය මණ්ඩලය අපිට ඉල්ලීමක් කරා ඔවුන්ට අනතුරු දීමනා වශයෙන් රුපියල් 12000ක් දෙන්න කියලා මෙතෙක් කල එසේ දීමනාවකින් තොරව ඔවුන් මේ එන්නත දීගෙන ආවා එන්නත දීගෙන ඇවිල්ලා එන්නත දෙන එක නවත්තලා පිළිකා රෝගීන් මරණ මංචකයට ගෙන යාමට මේ අය දායක වුණා ඊට පස්සේ මේ පිළිබඳව සාකච්ඡා කීපයක් තියලා මා සමග පැවති අවසාන සාකච්ඡාවේදී මම ක්‍රමවේදයක් සකස් කරා ඔස්ට්‍රේලියාවෙන් විශේෂ විශේෂඥයන් දෙන්නෙක් ගෙනල්ලා මේ අයට අවශ්‍ය සියලුම පුහුණුව ලබා දෙන්න ඒ වගේම ගරු කතානායකතුමනි ඔවුන් කීප දෙනෙක් ශිෂ්‍යත්ව පිටරට යවන්න ඒකට එකඟ වෙලා ඊට පස්සේ එතකොට කිව්වා ඒ වගේම ඒකට අවශ්‍ය උපකරණ යනාදිය ඒවත් අපි මිලදී ගත්තා ඒ අතරතුර මම ඖෂධ වේදීන් නම දෙනෙක් විශේෂයෙන් දුන්නා මේ ඖෂධ සංයෝජනයේ සඳහා මේ විදිහට එතකොට මෙහෙම මා එක්ක එකඟ වෙලා ගරු කතානායකතුමනි ඊළඟ දවසේ ඉඳන් බෙහෙත් එන්න දෙනවා කියලා ගිහිල්ලා ඉවර වෙලා එන්න දීම නතර කරා එතකොට එයා කිව්වා අපිට මේක අපේ ඇඟට විකිරණ යනවා ඒක නිසා අපිට මේක දෙන්න බෑ අපි දීර්ඝ කාලයක් වැඩ කරලා තියෙනවා මම කිව්වා හොඳයි ඔයයට විකිරණ යනවා නම් කරුණාකරලා විකිරණ නොවන තැනකට මම ඔයාව යවන්නම් මේ බෙහෙත් දෙන්න සූදානම් අය ඉන්නවා ඒ සූදානම් අය එයාට දැන් දුන්නා ඉතින් ඒ අයගේ ශරීර සෞඛ්‍ය සඳහා ඒ අය කියපු ආකාරයට තමයි මම ඒ අය එතනින් ඉවත් කරේ ඒ නිසා ඒ වගේම කරු කතානායකතුමනි ජීවිතයක සෙල්ලම් කරන්න බෑ ඒ නිසා මම ඊටාම ප්‍රායෝගික වැඩපිළිවෙලක් කරා එන්න දීමට කැමති හෙදියන් ඒ අයට මම කිව්වා අවුරුදු දෙකක් කාලයක් සඳහා පමණයි අනිවාර්යයෙන්ම අවුරුදු දෙකෙන් පස්සේ ඒ අය වෙනත් රෝහලකට යවනවා ඉතින් මේ ප්‍රශ්නේ මම මේ විදිහට විසඳුවා. ඒ අරන වෙන විසඳන වෙන්න පුළුවන් ක්‍රමයක් නැහැ. දැන් ඒ ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා හැටියට ඒ ගැටලු විසඳීම පිළිබඳව ලංකාවේ මහරගම පිළිකා රෝහලේ ගනු ලබන තීන්දුව ලෝකේ පුරාම පැතිරුණොත් මොකක් වෙයිද කියලා හිතා ගන්න බෑ. බොහොම හොඳ ක්‍රමවේදයක් ඒක ලෝක පුරාම මම අවසන් කරේ නෑ යන්න පුළුවන් අවසන් කරේ නෑ ඔව් දැන් ගරු කතානායකතුමනි මතු වෙලා තිබෙන ප්‍රශ්නේ මේකයි ඒ හෙද කාර්ය මණ්ඩලයේ ප්‍රධාන ප්‍රශ්න බවට පත් වෙලා තිබුණේ අර ඒ ඒකෙදී ආ ඒ අනුතුරුදායක දීමනාව ලබා ගැනීම නෙවෙයි ප්‍රධාන කාර්යභාරය බවට පත් වෙලා තිබුණේ ඒ මෙතෙක් භාවිතා නොකරන ලද යම් යම් බෙහෙත් උපකරණ පාවිච්චි කරනවා නම් ඒවා පිළිබඳ මනා පුහුණුවක් ඔවුන්ට ලැබිය යුතු කියන ස්ථාවරය තමයි හිටියේ ඒ විතරක් නෙවෙයි එම ද්‍රව්‍ය විසින් නිකුත් කරන වෙනත් විකිරණ ද්‍රව්‍ය විසින් ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වයට යම් හානිකර තත්ත්වයක් ඇති වෙනවා කියන ලිම තිබුණේ. ඒ නිසා ඔවුන්ගේ මූලික ඉල්ලීම බවට පත් වෙලා තිබුණේ ඒ සඳහා ක්‍රමවත් පුහුණුවක් ලබා දෙන්න කියන. ඒක තමයි ඔවුන්ගේ ඉල්ලීම. හැබැයි සිදු වී තිබෙන දේ තමයි ඒ අය මාරු කරලා වෙන පිරිසක් ගේන එක. හැබැයි කරු කතානායකතුමනේ ඒ පිරිසට තේලි ඩෙබෝ වෙනවා. ඒ තත්ත්වෙම ඇති වෙනවා. ඒ නිසා ඒ පිරිස ඉල්ලා සිටපු මූලික වමනාවට ඉටු කරන වෙනුවට ඒ අය ඉවත් කරලා වෙන දෙයක් ගැනීම කිසිසේත්ම මේට සුදුසු විසඳුම නෙවෙයි. ගරු කතානායකතුමනි එහෙම විකිරණ ගිහිලා කිසි කෙනෙක් රෝගාතුර බවට පත් වෙලා නැහැ. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ඒ සඳහා ක්‍රමවත් පුහුණුවක් ලබා දීමට වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න මැතිතුමා සමග අපි මේ සාකච්ඡාවේදී ඒ ඕස්ට්‍රේලියානු විශේෂඥයන් ගෙනල්ලා ඊළඟ සතිය තුල එය ක්‍රියාත්මක කිරීමට එකඟ වෙලා තමයි බොහොම සතුටෙන් සමාදානයෙන් ඒ සාකච්ඡාව අවසන් කළා ගියේ ඊට පස්සේ යම් අදිසි බලවේගයක් නිසාද දන්නේ නැහැ ඒ අය ප්‍රතිකාර කරේ නැහැ නමුත් මට පුළුවන් කමක් නැහැ මේ රෝගීන්ට ප්‍රතිකාර නොකර ඉන්න ඒ සඳහා අවශ්‍ය ප්‍රායෝගික ක්‍රමවේදය මම සකස් කරා
ඒකට ස්වේච්ඡාවෙන් ඒ කැමැති අලුතෙන් පත්වී ලබා ගන්නයි සිරු දෙනාම කැමැති වුණා අපි ගිහිල්ලා මේ රෝගීන්ගේ ජීවිත බේරා දෙන්න ඒ නිසා මේක දේශපාලනයක් කරන්න එපා මේ රෝගීන්ගේ ප්‍රශ්නයක් ඒ නිසා රෝගීන්ට ප්‍රතිකාර දීම අවශ්‍යයි ඉතින් ඒ නිසා කරපු මේ ක්‍රමවේදයට කරුණාකරලා සහයෝගය දෙන්න හොඳයි